අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මෙන්න මේ කැපැසිටර් discharger jig එක ගැන ටූල් එක ගැන මේ ටූල් එකේ තියෙන වැදගත්කම තමයි අපි ටෙක්නිෂියන්ලා ඉලෙක්ට්‍රොනික ටෙක්නිෂියන්ලා හැටියට ටීවී එකක හරි සෙටප් එකක හරි ඕනම එකක ඇතුළත් වෙලා එන SMPS power supply SMPS switch mode power supply එකක රිපෙයර් එකක් කරද්දී අපිට එන ප්‍රධාන ගැටලුවක් තමයි දැන් power supply එකේ ප්‍රශ්නයක් තිබ්බොත් power supply එකේ තියෙන capacitor එකේ charge එකක් හැමතිස්සෙම තියෙනවා. එතකොට ඒ තියෙන capacitor charge එක අපිට discharge කරගන්න ඕනේ හැම වෙලේම රිපෙයර් එකක් පටන් ගන්න කලින්. අපි ඒකට දැනට අපි භාවිත කරන්න ගොඩක් කලාවට බල්බ් එකක් අරගෙන බල්බ් එක අග්‍ර දෙක capacitor එකේ point දෙකට තියලා ඒක discharge කරන එක තමයි කරන්නේ. ඉතින් අපිට එවෙනුවට තියෙනවා මේ වගේ දැන් පොඩි ටූල් එකක් jig එකක් මේ jig එක පාවිච්චි කරලා පුළුවන් මේ වැඩේම කරගන්න. අපි බලමු මේකෙන් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම මුලින්ම දැනට මේ ටර්මිනල් දෙකට කැපැසිටර් එකේ ටර්මිනල් දෙක සෙට් කරලා තියෙන්නේ කනෙක්ට් කරලා තියෙන්නේ මල්ටිමීටරේ පොයින්ට් එකට. ඊට පස්සේ මම දැනට පවර් සප්ලයි එක ඔන් කරනවා. ඔන් කරාම ඔයගොල්ලන්ට පේනවා දැන් පවර් සප්ලයි එකේ කැප් එක දෙපැත්තේ charge එක වෝල්ට් 320ක් පේනවා. එතකොට මම දැන් පවර් සප්ලයි එකට දෙන මේන් පවර් එක ඕෆ් කරාම කැපැසිටර් එක දෙපැත්තේ කියන්නේ කැපැසිටර් එකේ පින් දෙක දෙපැත්තේ තියෙන කැපැසිටර් මේ වෙලාවේ තියෙන charge එක මේ විදිහට අපිට වෝල්ටේජ් එකක් පෙන්වනවා. අපි මේ charge එක පිටින් වැඩ මොකක් හරි රිපෙයර් එකක් කරන ගත්තොත් අපිට මේ charge එක අපේ අතට වදිනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ බල්බ් එක ලෝඩ් කරන්නේ බල්බ් එක ලෝඩ් කරලා මේක discharge කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ ටූල් එක භාවිත කරලා මෙන්න මේ විදිහට එකපාර මේ තියෙන charge එක discharge කරගන්න පුළුවන්. මම තව පාරක් පෙන්වන්නම්. ඔන්නෙ මම දැන් පවර් එක දුන්නා පවර් සප්ලයි එකට. මම දැන් ඕෆ් කරා. මේ තියෙන සප්ලයි එක අපිට එකපාරම මේ ටූල් එක තියලා discharge කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා තාම ෂණේකකින් සප්ලයි එක ගොඩක් 0 වෝල්ටේජ් එක 0 මට්ටමට එන මට්ටමට අඩු වෙනවා. මේ ටූල් එකේ තියෙන අනිත් වාසිය තමයි මේ ටූල් එකේ මෙතන යට තියෙන මේ ටර්මිනල් දෙකට අපි කනෙක්ට් කරන පින් දෙකේ මෙතන පොඩි කට්ටයක් තියෙනවා. ඒ කියන්නේ මේ ටූල් එක අපිට කැපැසිටර් එකට ඉතාම ලේසියෙන් තියලා ඩිස්චාර්ජ් කරන්න පහසු වෙන මෙතන පොඩි කට්ට රටාවක් එක්ක තියෙන පින් දෙකක් තියෙනවා. ඒකට මෙතන ලිස්සන්නේ. සහ මේ පින් එකක් අපිට මෙහෙම එකකට එකක් මෙහෙම ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කැපැසිටර් එකේ ගැප් එක වැඩි නම් මෙන්න මේ වගේ ඇල කරලා හරි නැත්නම් එක හා සමානම නම් ගානට ඔහොම තියලා පින් කරලා හරි අපිට පුළුවන් අදාළ කැපැසිටර් එකේ charge එක discharge කරගන්න. මොකද මේ කට්ට රටාවත් එක්ක මේක ලිස්සන්නේ නැතුව එක තැනක නවත්ත ගන්න පුළුවන්කම තියෙන නිසා. සහ මේකේ උඩ මේ තියෙන බල්බ් එක අපිට බල්බ් එකෙන් පෙන්නවා කැපැසිටර් discharge වෙනවාද කියලා. බල්බ් එක පත් වෙලා නෙවෙනවා කියන්නේ කැපැසිටර් එක discharge අපිට වය නැතුව power supply එක අල්ලන්න පුළුවන්. ඒ වගේම මේ ටූල් එකත් එක්ක එනවා පොඩි user guide එකක්. ඒ user guide එකේ තියෙනවා සඳහන් කරලා මේ ටූල් එක භාවිතා කරන විදිය සහ මොනවාද මේ ටූල් එක සම්බන්ධ තියෙන ස්පෙસિෆිකේෂන් ටික මෙතන සඳහන් වෙලා තියෙනවා. එතකොට warranty මෙතන remarks යටතේ warranty එකක් වෙන්නනවා. ඊට පස්සේ discharge capacitor ටූල් එක ගැන සඳහනක් මෙතන වෙනම තියෙනවා මේ user guide එකේ. තව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේකේ මෙතන mention කරලා තියෙන operation කියන එක යටතේ capacitor pin දෙක දෙපැත්තට මේ tool එක තිබී තියන්න, يعني අපි discharge කරන්න මේ tool දෙක මේ pin එක පාවිච්චි කරන වෙලාවට අපිට direction එක අදාළ නැහැ. ඒ කියන්නේ දන්න රින හරියට බලලා තියන්න අවශ්‍ය නැහැ. අපිට ඒක ඕනම පැත්තකට තියන්න පුළුවන්. ඒ තිබ්බම යා capacitor එකේ තියෙන charge එක discharge කරගන්නවා automatically. මම ඒක පෙන්වන්නම් දෙපැත්තම තියලා. ඒ විදිහට දෙපැත්තම මාරු කරලා අපිට කැපැසිටර් එක discharge කරගන්න පුළුවන්.
තප්පර දෙකක් තුනක් ඇතුළත සම්පූර්ණ කැපැසිටර් එක discharge වෙනවා. මේක ඉතා කුඩාවට නිර්මාණය කරලා තියෙන නිසා හරියට බැලුවොත් මේ වගේ අපේ අතේ අල්ල ප්‍රමාණයෙන් ගත්තොත් ඉතාම කුඩයි. අපිට ඕන වෙලාවක මේක සාක්කුවක් දාගෙන ඉන්න පුළුවන්. සහ මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක කියන්නේ අපිට දැන් ඉස්සර බල්බයක් අල්ලගෙන ඩිස්චාර්ජ් කරන වෙනුවට මේ වගේ එකක් තියෙන එක ඉතා ලේසි අපේ වැඩ කටයුතු වලට. ඉතින් මම මේක ඊයේ ඕඩර් කරේ, අද මට ලැබුණා කිදට්ටම. ඉතින් ඔකුණටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වගේ ටූල් එකක්, මම හිතන්නේ ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට මේකෙන් ප්‍රයෝජනයක් වෙවි. ඉතින් කැමති නම් මේ වගේ ටූල් එකක් යූස් කරලා බලන්න, ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක මොන වගේද කියලා බලන්න. මේ වගේ තවත් ටූල් සම්බන්ධ මොනවා හරි අලුතෙන් ලැබෙන ටූල් එක සම්බන්ධව මම ඉදිරියේදීත් වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.